විශේෂ ලියාපදිංචි වල රට ගිහිල්ලා ඒ රටේ නිසි කාලය රස්සාව කරලා නැවත ලංකාවට ආවහම ලංකාවේ ඇතුළේදී ඒ නැවත රැකියාගත කරන එක එහෙම නැත්නම් නැවත සමාජගත කරන එක ඒ වගේම ඒ රටේදී ඔබව බලා ගන්න එක කියන මේ හැම කාරණාවම විදේශ සේවා නියුක්ති කාර්යංශය බැඳිලා ඉන්න ඔබව බලා ගන්න. රස්සාවල් හොයලා ඒජන්තවරු හරහා මේ සම්බන්ධ කළ ඒවා ආරක්ෂාව නිසි ක්‍රමවේද හදන ගමන්ම මේ ආරක්ෂාව තමයි අපේ අංක 1. යම්කිසි කරදරයක් අනතුරක් සිද්ධ වුණොත් බලාගන්න නැවත ගෙන එන්න බෙහෙත් දෙන්න මේ සියල්ලම බලාගෙන තියෙන මොකද අපිට වැදගත් වෙන්නේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව තමයි අංක 1. ඒ අවුරුදු දෙක ඉවර වෙලා ලංකාවට ආවයින් පස්සේ සමහර වෙලාවට මේ කෙනෙකුට ඒ රටේදී සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් නිසා ඒ රටේ වැඩ කරලා අවුවේ දිගටම වැඩ කරපු අපේ කම්කරුවෙකුට මෙහෙට ආවහම පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි එතකොට අර රක්ෂණ වලින් ආවරණය වෙන්නේ නැහැ. හැබැයි අපි ශ්‍රමිකයාව බලාගන්න එක යුතුකමක් සේ සලකලා ඇමිලි කරන්නේ පිළිබඳව වන්දි ඉල්ලන කාලය. කාලය ඇතුළත ඉල්ලුවේ නැති වුණාම රක්ෂණ සමාගම් වලින් වන්දි දෙන්නේ නැහැ. හැබැයි අපේ කෙනාට මොන හරි අනතුරක් වෙලා ලෙඩක් හැදිලා විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ වගේ අරමුදලක් තියාගෙන විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනයටම ඌ විශේෂ අරමුදලක් පිහිටවාගෙන ඒ අරමුදල හරහා මේ අරමුදල් ප්‍රදානය සිද්ධ කරන්නේ ඒ අයට සානුකම්පිත පදනමින් බලලා. මේක නිල වශයෙන් දිය යුතුයි මේ ගාන කළ යුතුයි එම නීතියක් නැහැ. මේ විදේශ සේවා නියුක්ති කාර්යංශය තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන්. ඒකට අපිට යුතුකමක් තියෙනවා ඕගොල්ලන්ව බලා ගන්න. ඒකට මේ නීති රීති පැත්තකට දාලා ඕගොල්ලන්ට යම්කිසි කරදරයක් වෙලා තියෙනවා නම් ඒකට යුත්තට ඒ අයට උදව්වක් කරන එක තමයි මේ සිද්ධ කරන්නේ. පල්ගස්සේ ඉඳලා මං ආවේ මට සෞදි ගිහින් හිරිහර වෙලා ගහලා මේ ඔළුවට ගහලා මං ඔළුව ඔපරේෂන් කරලා තියෙන්නේ. මෙහෙම වන්දි මොල්ලක් දෙනවා කියලා මට කෝල් එකක් දුන්නා. ආවට පස්සේ වන්දියක් දෙන්නම්කො. ඒක මේ සතුටු ඉතින් එහෙමත් හම්බෙච්ච එක මට උපේසමත් තියෙන අණ්ඩත්පුරේ ස්පිටාලේ මාරක. මගේ මහත්තයා මං සාටි ඉන්නකොට වග් අඩු වලින් නැති වුණේ මං එයා බේරගන්න තමයි ගියේ. මම ආවේ වාදුවේ ඉඳලා මම මේට අවුරුද්දකට ඉස්සෙල්ලා මම ඕමාන් රටට ගියා. මගේ නැති බැරිකම නිසා මට ඉන්න දැනන්න නැති නිසා ඒ ඉන්න අතරදී මං අසනීප වුණා. මට කැන්සර් එකක් තියෙනවා කියලා මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මට ලංකාවට එන්න වුණා. ඒ ආවට පස්සේ මම මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර කරගත්තා. ඉතින් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මට 150,000ක් ලැබුණා. බොහොම ස්තුතියි ඒ කාර්ය මණ්ඩලයට මට මේ කරපු උදව්වට.